සුබ දවසක් වේවා ඔයාලට අද කියලා දෙන්න යන්නේ winwinlk.com වෙබ්සයිට් එකෙන් කොහොමද ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන්න කියලා. ඉතින් අපි වෙබ්සයිට් එකට ගිහිල්ලාම බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. මම දැනටමත් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මගේ user account එකට log වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මේ user account එකට log වෙන හැටි දන්නේ නැත්නම් මෙන්න මේ ඉතින් වීඩියෝ එකක් දාන්නම් ඒක බලන්න ඔයාලා. ඒ වගේම මේ list එකේ තියෙන videos මේක හරහා සම්බන්ධ වැඩ කරන හැටි, ඒ වගේම මේකට log වෙලා මේක ඇතුළේ තියෙන මේ interface එක ගැන විස්තර කරපු ඒවා. ඉතින් මේක ඔයාගේ account එකට log වෙලා මෙන්න මේ හැරේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ මේ සුදු පාට ඉරි කැල තුනක් පේනවා ඇති. අන්න ඒක ටච් කරපුවා මෙන්න මේ වගේ පේන්න තියෙනවා. ඉතින් මේකට ආපුවාම තමයි මේක තමයි account එක විදිහට පෙන්වන්නේ. එතන මේ home button එක ටච් කරපුවාම තමයි මෙන්න මේ වගේ interface එකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොනහරි product එකක් අපි මේ website එකෙන් purchase කරනවා නම් දැන් අපි ඉන්නේ winwinlk.net කියන website එකේ. ඉතින් අපි store එකට යන්න ඕනේ. ඒ තමයි මේ winwinlk store. එහෙම නැත්නම් winwinlk.com website එක. ඉතින් මේක touch කරන්න ඕනේ. එතකොට වෙනම page එකක් open වෙලා මේ විදිහට website එකට යනවා. website එකට ගියාට පස්සේ මේකේ ඕනතරම් products ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන ප්‍රොඩක්ට් වලින් මම අද කියලා දෙන්න යන්නම් කොහොමද ප්‍රොඩක්ට් එකක් buy කරන්න කියලා ලේසියෙන්ම. එතකොට ඔයාට ඕනි ප්‍රොඩක්ට් එකක් මෙන්න මේ හැරියෙන් search here කියන තැනින් search කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද මම buy කරන්න හැටි කියලා දෙන්නම්. මේ හැරේ තියෙනවා ඔය බලන්න පුළුවන් success morning gym කියන. ඉතින් අපි මේ ප්‍රොඩක්ට් එක buy කරමු. මේ විදිහට මේක ලෝඩ් වුණාම මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ස්ටොක් කියන එක ඉනි ස්ටොක් කියලා තියෙන ඉතින් මේ ප්‍රොඩක්ට් එක තාමත් තියෙනවා. ඒක ප්‍රොඩක්ට් එකේ මොඩල් එක තියෙනවා. ඉතින් ප්‍රොඩක්ට් එකට හම්බෙන පොයින්ට් ගාන තියෙනවා මේකේ. ඒ වගේම රෙෆරල් බෙනිෆිට් එක රෙෆරල් ගාන තියෙනවා මේ කමිෂන් එක. ඒ විදිහට විස්තරේ තියෙනවා. මේ ප්‍රොඩක්ට් එකේ බැලන්ස් එක තියෙනවා මෙතන 2499 කියලා. ඉතින් මේ වගේ බේසික් ඩීටේල්ස් ටික ඔයාලට මේ හරියෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේදී මේ වැඩි විස්තර තියෙනවා මේ හැරේ. ඉතින් මේක buy කරනකොට ඔයාට පුළුවන් මේ හරිය ප්‍රොඩක්ට් ගොඩක් එකවර buy කරනවා නම් add to cart කරගන්න. ඒතකොට මේ ප්‍රොඩක්ට් 10ක් විතර එකම cart එකට add කරගෙන ඒ හැම දෙයකටම එකවර purchase කරලා මේක buy කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම දැන් මේ ප්‍රොඩක්ට් එක විතර buy කරන විදිය පෙන්වන්න යන නිසා මෙන්න මේ යටින් කියන රතු පාටින් මේ ඩොලර් මාක් එකත් එක්කම buy now කියන option එක අන්න එක touch කරන එක පාරක් ටච් කරලා පස්සේ චෙක් අවුට් කියලා වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ මෙන්න මේ විදියට එකක් පෙන්වනවා. ඉතින් ඔයා දැනටමත් user account එකක් තියෙන කෙනෙක් නම් මෙතන win win එකේ sign up වෙලා user account එකක් හදාගෙන ඉන්න කෙනෙක් නිසා ඔයා ආය register කියන තැන ගිහලා අමුතුවෙන් මෙන්න මේ විදියට ඔයාගේ basic details දීලා register වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ කලින් දීපු log which account එකේ email password එක නැවත දීලා ඉවරලා ඔයාට register වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මගේ email password දීලා මම මෙන්න මේ විදියට log වෙනවා. ඉතින් ටික වෙලාවක් ඉන්නවනේ මේක log වෙනකම්. මේ විදියට log වුණාම මෙන්න මේ උඩ ඔයා බලා ගන්න පුළුවන් වම් පැත්තේ ඉහළ කෙළවරෙන් account කියලා වැටලා තියෙනවා. ඉතින් account කියලා වැටලා තියෙනවා නම් ඔයා දැන් ඔබත් මේ website එකේ log වෙලා ඉන්නේ. හැබැයි මේ හැරිය log in කියලා වැටලා තියෙනවා නම් ඔයා තාමත් log වෙලා නැහැ. ඉතින් I want to use an existing address. ඒ කියන්නේ මට දැනටමත් මම කලින් දීලා තිබුණ address එකම පාවිච්චි කරන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒ address එකම දෙන්න පුළුවන්. හැබැයි ඔයා අලුතෙන්ම මේකට සම්බන්ධ වෙලා පළවෙනි පාර product එකක් නෙල දී ගන්න යනවා නම් ඔයාට මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාගේ විස්තර ටික බේසික් විස්තර ටික තමයි මේකට දාන්න තියෙන්නේ. ඉතින් ඒ විදියට මේ තරු ලකුණු දාලා තියෙන විස්තර අනිවාර්යයෙන් මේ ෆෝම් එකේ කොටුව අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕනේ. ඒක තමයි මේ හැරි තරු ලකුණක් දාලා තියෙන්නේ. ඉතින් ඔයා ඉස්සෙල්ලම ප්‍රොඩක්ට් එක buy කරනවා නම් මේ ෆෝම් එක අනිවාර්යයෙන් ෆිල් කරලා ඔයාගේ ඇඩ්‍රස් එක එහෙම නැත්නම් ඔයාගේ බේසික් ඩීටේල්ස් ටික මේ හැරියට ලබලා දෙන්න ඕනේ. ඉතින් මේ හැරිය නම දාන්න ඕනේ. ඊට පස්සේ සෙකන්ඩ් නේම් එක ඔයාගේ දාන්න. ඊට පස්සේ ඔයා කම්පැනි එකක ඕන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා කම්පැනි එකට මේ ප්‍රොඩක්ට් එකක් මොනා හරි ගෙනත් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ කම්පැනි එකේ ඇඩ්‍රස් එක දාන්න ඕන නම් ඔයා කම්පැනි එකේ නම දාන්න. ඔයා කම්පැනි එකේ ඇඩ්‍රස් එක දානවා.
ඒවගේම ඇඩ්‍රස් ලයින් 112 කියලා ලයින් දෙකක් තියෙනවා. ඉතින් ඔයාගේ ඇඩ්‍රස් එක ලයින් දෙකක් විදිහටත් මේකේ දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට දාන්න. ඊට පස්සේ ඔයාගේ සිටි එක අනිවාර්යයෙන්ම දාන්න. ඒ වගේම ඔයාගේ පෝස්ටල් කෝඩ් එක දාන්න. ඔයා පෝස්ටල් කෝඩ් එක හොයාගන්න දන්නේ නැත්නම් ඔයාට Google එකට ගිහිල්ලා සර්ච් කරලා ගන්න පුළුවන්. ඔයාගේ ගමේ නම එහෙම නැත්නම් ආසන්නම නගරේ නම ගහලා ඉවරලා පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න. උදාහරණයක් විදිහට ඔයා නුවර ඉන්නවනම් කැන්ඩි පෝස්ටල් කෝඩ්, එහෙම නැත්නම් බදුල්ලේ ඉන්නවනම් බදුල්ල පෝස්ටල් කෝඩ්, ඒ වගේම අපි හිතමු කොළඹ ඉන්නවනම් කොළඹ පෝස්ටල් කෝඩ්, ඔය වගේ ආසන්නම නගරේ නම ගහලා ඉවරලා පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරන්න. එතකොට ඔයාගේ කෝඩ් එක ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ඉදිරිය තියෙනවා. ඊට පස්සේ කන්ට්‍රි එක ඔයා ලංකාවේ ඉන්නවනම් ශ්‍රී ලංකා කියලා දෙන්න. ඒ වගේම ඔයා පිටරටක කෙනෙක් නම් ඔයාට මේ පිටරටේ ඉන්න කෝඩ් එක දෙන්න පුළුවන්. නමුත් ලංකාවේ නිසා මේ හැරී කන්ට්‍රි එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ රීජන්ස් ඇන් ස්ටේට්ස් කියලා දෙනවා ඔය දෙකෙන්. ඔයා දෙන්න ඔයාගේ පළාත මේ අවස්ථාවේදී ඔයාලා ගෙදර තියෙන එහෙම නැත්නම් නිවස තියෙන අර ඉහළ දීපු ඇඩ්‍රස් එකට අනුව දෙන ඔයාගේ පළාත දෙන්න මේ හරියට. ඉතින් ඒ ටික ෆිල් කරලා ඉවරනාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට පේමන්ට් මෙතඩ් එක එනවා. ඉතින් පේමන්ට් මෙතඩ් එක විදිහට අපේ කම්පැනි එකෙන් ඔප්ෂන් තුනක් දීලා දිනවා. එකක් තමයි කාඩ් පේමන්ට් එකක් විදිහට මාස්ටර් වීසා ජස්ට් පේ ඒ විදිහට පේ කරගන්න පුළුවන් ඔයාගේ වීසා කාඩ් එකෙන් හරි මාස්ටර් කාඩ් එකෙන් හරි. ඒ වගේම ඔයාට පුළුවන් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට එහෙම නැත්නම් ඔයාට පුළුවන් ෆෝන් එකේ ඇප් එකෙන් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් බැංක් එකේ ඇතුළට ගිහිල්ලා ස්ලිප් එකක් පුරවලා ඔයාට මේ පේමන්ට් එක කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාට කාගේ සුසිටි එකකින් ඕනෙම විදිහකට ෆෝම් එක පුරවලා ඔයාට මේ බිල් එකේ මේ පේමන්ට් එක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ පේමන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් මම මූලිකවම පළවෙනියෙන්ම ඔයාට කියලා දෙන්නම් කාඩ් එකෙන් පේමන්ට් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් කාඩ් එකෙන් පේමන්ට් එකක් කරනකොට උඩින් කාඩ් පේමන්ට් කියන තැනට මේ වගේ නිල් පාට ටික් එක දාන්න. ඊට පස්සේ මේ කූපන් වවුචර් රිවර්ඩ්ස් කියන එකට මුකුත් දාන්න යන්න එපා. හැරේ ඒක දැන්න හිස්සු තියන්න. ඊට පස්සේ ෂොපින් කාඩ් කියන හැරේ මේ හැරේ පේනනවා මේ වගේ චාට් එකක්. ඉතින් සමහර විට ඔයාලගේ මෙන්න මේ හැරී තියෙන ගාන සමහරට වැඩිපුර පෙන්නනවා. එහෙම නැත්නම් ඩබල් වෙලා සමහරට 4000ක්, එහෙම නැත්නම් 10000ක්, 20000ක් හරි. එහෙම නැත්නම් වෙනස් ගානක් පෙන්නනවා වෙන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකට අදාළ ගානට වැඩි. එහෙම වුණොත් එම ඔයාට ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අතින් මේ වම් පැත්තට මෙන්න මේම ටච් කරන්න. එහෙම නැත්නම් ස්ලිප් ගන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට මේකේ චාට් එකේ අනිත් විස්තර ටික බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ හැරි තියෙන ඉමේජ් එක තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් නේම් එක තියෙනවා, මොඩල් එක තියෙනවා, ඊට පස්සේ ක්වොන්ටිටි එක තියෙනවා. සාමාන්‍ය මේ ක්වොන්ටිටි එක අඩු වැඩි වෙනකොට තමයි මෙතන ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. මෙතන ටෝටල් එක වෙනස් වෙන්නේ. අපි මේක තුනක් විතර දාලා බලමුකෝ. එතකොට දැක්කද ගාන 7000 ගානක් වැඩි වෙනවා. ඉතින් මේ ගාන වැඩි වෙන්නේ මෙතන තියෙන ක්වොන්ටිටි එක වෙනස් වීම සමග. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරලා බලලම අදාළ අවශ්‍ය ක්වොන්ටිටි එක ඉදලා මෙන්න මේ හැරි තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක ක්වොන්ටිටි එකේ අපි එකක් ගන්න මේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක මෙන්න මේ හරියෙන් පෙන්නනවා. ඊට පස්සේ ටෝටල් ප්‍රයිස් එක තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් මැටීරියල් ප්‍රොඩක්ට් එකක් ගන්නවා නේ, මතක ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් ඔයා ඒක ගෙදරට ගෙන ගන්නවා නම් ඒකට අදාළ කුරිය ෆී එකත් එක්ක ඇඩ් වෙලා තමයි මෙන්න මේ හරියට ඒ ගාන ටෝටල් එක එකතු වෙලා එන්නේ. ඉතින් මම හිතනවා ඔයා දැනටමත් ඒ පිළිබඳ ලොකු දැනීමක් දැනුවත් වීමක් ඇති කියලා. ඉතින් ওই විදිහට අදාළ ප්‍රොඩක්ට් එක තෝරගත්තා. ඊට පස්සේ මෙන්න මේ හරියේ තියෙනවා I have read and agree to the terms and condition කියන එක. ඒකටත් මෙන්න මේ විදිහට ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න මෙන්න මේ විදිහට. ඕඩර් එක කන්ෆර්ම් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා වීසා කාඩ් එකෙන් පේමන්ට් එක කරනවා නම් එතකොට ඔයාට පුළුවන් ඔයා කාඩ් එකේ ඉදිරිපස විශාල දිග අංකයක් තියෙනවා. ඉතින් අන්නේ අංකය අංක 12ක් විතර තියෙනවා. ඒ අංකය මෙන්න මේ ඇරේ එන්ටර් කරන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට අංක ටික ඇතුළත් කරන්න. 16ක් තියෙනවා අංක. ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක ඔයාගේ ඒ විදිහටම බලා ගන්න පුළුවන් මාසය සහ අවුරුද්ද. ඒත් කාඩ් එකේ ඉදිරිපසම මේ විදිහට තියෙන්නේ. ඒකත් ඇතුළත් කරන්න. ඒ වගේම CVC නම්බර් එක ඔයාට බලා ගන්න පුළුවන් කාඩ් එකේ පිටුපස පැත්තෙන් තියෙනවා අංක 3ක අංකයක්. ඉතින් ඒක ඇතුළත් කරන්න. ඒ වගේම මෙන්න මේ හැරේට ඔයා ඒ කාඩ් එක සම්බන්ධව බැංක් එකට දීලා තියෙන නම්බර් එක තියෙනවානේ. අන්න ඒ නම්බර් එක දීලා මේ හැරේට ඇතුළත් කරන්න. ඊට පස්සේ කන්ටිනියු දෙන්න. ඊට පස්සේ බැංකකින් ඔයාට එන SMS මැසේජ් එක තියෙනවා.
ඕනේ යන්නේ මැසේජ් එක ඔයාට පුළුවන් ඒ කෝඩ් එක අරගෙන ඉවෙලා මෙන්න මේ හැරි ඊට පස්සේ කෝඩ් එකක් ගහන්න වෙරිෆයි කෝඩ් එකක් ගහන්න තැනක් එනවා අන්නේ කෝඩ් එක ගහලා ඉවෙලා ඔයා ඕඩර් කන්ෆර්ම් කරාට පස්සේ මත වෙරිෆයි කරාට පස්සේ ඔයාගේ බැංකේ හරහා පේමන්ට් එක චාර්ජ් වෙනවා ඊට පස්සේ ඔයාගේ පේමන්ට් එක සක්සස්ෆුල් කියලා වැටෙනවා ඉතින් ඒක ඔයාට බලා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා මේ කරගෙන යෑමේදී මම හිතනවා ඔයාට මේ ගැන ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා ඉතින් අපි බලමු ඊළඟට කොහොමද බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ආපහු ප්‍රොඩක්ට් එකකට යනවා. ප්‍රොඩක්ට් එකට ගිහිල්ලා කලින් වගේම ආපහු buy now කියන ඔප්ෂන් එකට යනවා. buy now කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ විදිහට බෑන්ක් ට්‍රාන්ස්ෆර් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. ඉතින් මොකද කලින් දීපු ඇඩ්‍රස් එක තියෙන නිසා අය අලුතෙන් ඇඩ්‍රස් එක දීමට අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් මේ හරිය බලනවා දැන් ඔන්න ප්‍රොඩක්ට් එකේ ගාන ඩබල් වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම ප්‍රොඩක්ට් අයිටම් දෙකක් සිලෙක්ට් වෙලා දිනවා. මම ඒක එක අයිටම් එකක් මෙන්න මේ විදිහට හදාගෙන එනවා. අන්න එතකොට පේමන්ට් ඩීටේල්ස් එකට බලා ගන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා. අපිට මේකේ බෑන්ක් ගණනාවක් දීලා තියෙනවා මේගොල්ලන්. ඉතින් අපේ කම්පැනි එකකින් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට කැමැතිම ඕන් ළඟම තියෙන එහෙම නැත්නම් ඔයාට විශ්වාසවන්තම ඕනින් බෑන්ක් එකකින් මෙන්න මේ ට්‍රාන්සැක්ෂන් එක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කමර්ෂල් බෑන්ක් එකේ තියෙනවා සම්පත් බෑන්ක්, ඊට පස්සේ HNB, BOC, Peoples, NSB ඔය විදිහට බෑන්ක්ස් ටික තියෙනවා. ඉතින් ඔයාට මේ ඕනිම විදිහකට ට්‍රාන්සැක්ෂන් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේක කරන පිළිවෙල මෙන්න මෙයාලා කියලා දීලා තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම මේ ගයිඩ්ලයින් ටික අනිවාර්යයෙන්ම පිළිපදින්න වෙනවා. ඉතින් බැංකු හරහා වින්විල් බිල්පත් ගෙවීම. බලන්න. එතකොට පළවෙනි පියවර විදියට පියවර ටික අනුගමනය කරන්න තියෙනවා. බැංකුවෙන් මුදල් ගෙවීමේ කවුල්වෙන් කරන මුදල් ගෙවීම සඳහා. ඒ කියන්නේ ඔයා බැංක් එකට ගිහිල්ලා බැංක් එක ඇතුලෙන් අර ස්ලිප් එක පුරවලා ගෙවනවා නම් මෙන්න මේ විදියට තමයි කරන් තියෙන්නේ. මුදල් තැන්පතු පත්‍රිකා වේ ගිණුම් හිමියාගේ නම එවැගේම ගිණුම් අංකය සහ ඔබගේ මිලදී ගැනීම වලට අදාළව ලැබී ඇති ඕඩර් ID අංකය සටහන් කිරීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න. මුදල් සමග රිසිප්පත් ගෙවීමේ කවුළුව වෙත ලබා දී ඔබගේ ඕඩර් ID අංකයේද දත්තයන් ඇතුළත් කරන මෙන් කාරුණිකව සඳහන් කරන්න. එම රිසිප්පත bish@winwinlk.com වෙත ඊමේල් කරන්න. මෙහෙමයි වැඩ කරන්න තියෙන්නේ. බැංක් එකට ගිහිල්ලා අදාළ විස්තර දාන තැනට අපි හිතමු NSB බැංක් කියලා. එතකොට account name එකට Om International Holding Private Limited එක දාන්න. ඊට පස්සේ බැංක් account number එකට මෙන්න මේ අංකය දාන්න. ඊට පස්සේ branch කියන තැනට මෙන්න මේ නම් goal poster කියන එක දාන්න. මේ විදිහට මේ විස්තර ටික fill කරලා ඉවරලා මේ order ID කියන එක ඔයාට තේරුණ නැත්නම් ඔයා මෙතන මේ පහලට ඇවිල්ලා මෙන්න මේ ඕඩර් කන්ෆර්ම් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට එනවා ඕඩර් එක. ඒතකොට මේ ඕඩර් කන්ෆර්ම් වුණා කියලා ඔයාගේ එකට එනකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ඊමේල් එකෙන් ඉහළ කෙළවරේ ඕඩර් ID කියන එකක්. ඉතින් අන්නේ ඕඩර් ID එක ඔයාට පුළුවන් ඇතුළත් කරන්න. ඉතින් මේ ඕඩර් ID එක අනිවාර්යයෙන්ම ඔයා මේක ඇතුළත් කළ යුතුමයි. මොකද ඕඩර් ID එක හරහා තමයි කම්පැනි එකෙන් කන්ෆර්ම් කරගන්නේ ඔයාගේ ඕඩර් එකට අදාළ පේමන්ට් එක ලැබිලා ඇති බව. ඉතින් ඒ විදිහට ඔයා මේ රිසිට් එක බාර දෙනකොට කවුන්ටරේ ඉන්න කෙනාට කියන්න ඕනේ මේකේ ටයිප් කරන්න මේ ඕඩර් ID එකත් කියලා. එතකොට එයා ඕඩර් ID එකත් එකම ඇතුළත් කරලා දෙනවා. ඊට පස්සේ අපි කොළ දෙකක පුරවන්නේ. ඉතින් අර යටින් තියෙන කාබන් කොළේ කොපි එකේ ෆොටෝ එකක් ගාලා ඕඩර් ID එක සබ්ජෙක්ට් එකට දාලා ඉවර වෙලා ඒ රිසිට් පතේ ෆොටෝ එකක් ගහලා මෙන්න මේ bish@winwinlk.com කියන වෙබ්සයිට් එකට ඊමේල් එකක් යවන්න ඕනේ. දෙවන පියවර ලෙස බැංකු හරහා කරන ලබන ඔන්ලයින් ගෙවීම සඳහා මෙහිදී යොමු අංකය රෙෆරන්ස් නම්බර් ලෙස සඳහන් වන තැනට ඔයාගේ ඕඩර් ID අංකය ඇතුළත් කිරීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න. එම ගනුදෙනු සාර්ථක වූ පසු ඒ ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන bish@winwinlk.com වෙත ඊමේල් කරන්න. මෙහිදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ඊමේල් එකට එන ඕඩර් ID එක තියෙනවා. ඉතින් ඒක බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් ඇප් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලැප් එකෙන් පේමන්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ ඇප් එකෙන් මේ පේමන්ට් එක කරනවා නම් ෆෝන් එක හරහා
ඔයා අයිට ලොග් වෙලා අදාළ විස්තර ටික පුරවලා එහි තියෙන රෙෆරන්ස් නම්බර් කියලා. ඉතින් ඒ රෙෆරන්ස් නම්බර් කියන තැනට ඕඩර් ID එක දෙන්න ඔයාගේ අර ඊමේල් එකට ආපු. ඒ ඕඩර් ID එක දීලා ඉවරලා පේමන්ට් එක කරලා ඉවරලා ඒකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක සක්සස්ෆුල් වෙච්ච කන්ෆර්ම් වෙච්ච ස්ක්‍රීන්ෂොට් එකක් අර කලින් කරා වගේම ඕඩර් ID කියන එක යන තැනට සබ්ජෙක්ට් කියන තැනට ඕඩර් ID එක දාන්න. ඊට පස්සේ bish@pinwinlk.com කියන ඊමේල් එක වෙත එවන්න. ඒක තමයි දෙවන පියවර. තුන්වන පියවර ලෙස මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය මගින් කරන ගෙවීම සඳහා. ඉතින් දැන් කියන දෙන්න යන්නේ ඔයා ටේලර් මැෂින් එක හරහා එහෙම නැත්නම් මුදල් තැන්පත් කරනකොට කොහොමද කරන්න ඕන කියලා. මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය මගින් ගෙවීම කරන විට යොමු අංකය වෙනත් අරමුණු රෙෆරන්ස් රිමාක් අද වෙනුවෙන් සදාහන් තැනෙහි ලැබී ඇති ඕඩර් ID අංකය ඇතුළත් කිරීම අනිවාර්යයි. එසේ ගිවිම් කරලා රිසිප් අද bish@pinwinlk.com වෙත ඊමේල් කර එවන්න. ඉතින් ඔයා මැෂින් එක හරහා මේ පේමන්ට් එක කරනවා නම් ටෙලර් මැෂින් එක හරහා ඔයා මේකේ රෙෆරන්ස් රිමාක් අද ඔන්න ඔය වගේ මොකක් හරි ෆෝම් එකක් පුරවන්න තියෙනවා නම් අන්න ඒ හරියේ ඔයා දාන්න ඕනේ ඔයාගේ ඕඩර් ID එක. ඕඩර් ID එක දාලා ඉවරලා ඒකේ ඉන්න ස්ලිප් එක තියෙනවානේ. අන්න ඒ ස්ලිප් එකත් කලින් වගේම සබ්ජෙක්ට් කියන තැනට ඊමේල් එකට ගිහිල්ලා ඔයාගේ ඕඩර් ID එක ගහන්න. ඊට පස්සේ bish@pinwinlk.com වෙත අර ආපු ස්ලිප් එකේ ෆොටෝ එකක් ඔයා අනිවාර්යයෙන්ම එවන්න ඕනේ. ඉතින් සැලකිය යුතු කාරණාවම තමයි සෑම ගෙවීමකදීම ඕඩර් ID අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ගෙවීම කළ පසු ඕඩර් ID සටහන් කිරීම බාර ගන්න ඕනේ. එතකොට අපි ඕඩර් ID එක සදාහන් කරන්නේ නැතුව මේ පේමන්ට් එකක් වැරදිලා හරි කරොත් එහෙම කම්පැනි එකෙන් මේ අපි කරපු ඕඩර් එකක් කියලා පිළිගන්නේ නැහැ. මොකද ඒක කන්ෆර්ම් කරගන්න කිසිම එවිඩන්ස් එකක් නැහැනේ. ඉතින් ඒ හින්දා අපි අනිවාර්යෙන් වග බලා ගන්න ඕනි ඕඩර් ID එක අපි කරන සෑම් පේමන්ට් එකකටම ඇතුළත් කරන්න. ඉතින් ඒ විදිහට මෙන්න මේ ටික් එක දාලා මෙන්න මේ හැරේ කන්ෆර්ම් ඕඩර් දෙන්න. එතකොට ඔයාගේ ඊමේල් එකට ඕඩර් ID එකත් එක්කම මෙන්න මේකේ පෙන්ඩින් ඔප්ෂන් එකේ තියෙන පෙන්ඩින් මෙතඩ් එකේ තියෙන ඊමේල් එකක් ඔයාගේ ඊමේල් එකට එයි. ඉතින් මෙන්න මේ විදිහට අතන කන්ෆර්ම් දුන්න ගමන් මෙන්න මේ විදිහට your order has been successfully proceed කියලා වැටෙනවා. ඉතින් ඒ විදිහට ඊමේල් එකට එයි. ඉතින් අපි බලමු කාගීස් ඔප්ෂන් එකට හරහා ගිහිල්ලත් ඔයාට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම නැවත ප්‍රොඩක්ට් එකට එන්න මේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් monthly succeed morning gym එක. ඉතින් ඔයාට මේකත් buy කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේක buy කරනකොටත් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ buy now කියන ඔප්ෂන් එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ check out කියලා එනවා. මේ විදිහට page එක load වෙන්න ඕනේ. load වුණාට පස්සේ කලින් වගේම ඇඩ්‍රස් එක දීලා ඉඳලා දෙන්න අවශ්‍ය නැහැ. මෙතනින් payment method එක කොයිද select කරන්න. select කරලි වෙලලා මෙතන quantity එක බලන්න. quantity එකයි price එක අවුලක් නැහැ. ගැලපීම තියෙනවා. ඉතින් මේ හරියට details ටික තියෙනවා. ඉතින් ඒක බලා ගන්න පුළුවන්. ඒ ටික Cargill's Food City හරහා Winwill බිල්පත් ගෙවීම නම් Cargill's cash අයදුම්පත් සම්පූර්ණ කිරීමේ පියවර. මේ ටික බලා ගන්න අනිවාර්යෙන්ම ඕනෑම Cargill's Food City ශාඛාවකට යන්න. කාගිස් බැංක් මුදල් ගෙවීමේ රිසිට් පත ගන්න. වැදගත්ම දෙහි එහි ගිනුම් හිමියාගේ නම යනුවෙන් සඳහන් කොටුව ඉදිරියේ winwinlk.com ලෙස සඳහන් කරන්න. ඊළඟට වැදගත්ම තව කාරණාවක් ගනුදෙනු කරුගේ යොමු අංකයේ ලෙස සඳහන් වන තැනට ඔබ ලැබී ඇති ඕඩර් ID අංකය සටහන් කිරීම අනිවාර්යව කරුණාවෙන් සලකන්න. ඕඩර් ID සඳහා ඔබට ලැබී ඇති ඊමේල් එක බලන්න. මම අර සඳහන් කරා වගේ මේකත් කන්ෆර්ම් කරපු ගමන් මේ ඕඩර් එකත් මේ පහළට ලැබි කන්ෆර්ම් කරපු ගමන් මෙන්න මේ ටික් එක දාලා ඔයාගේ ඊමේල් එකට එනවා ඊමේල් එකක් මේ ඕඩර් එකත් එක්ක. ඉතින් ඒකට අදාළ එන ඕඩර් ID අංකය ගනුදෙනු කරුගේ යොමු අංකය ලෙස සටහන් වන තැනින් අනිවාර්යයෙන්ම ඕඩර් ID එක දාන්න මතක් කරලම. ඒ වගේම ඕඩර් ID සඳහා ඔබ ලැබේ ඇති ඊමේල් බලන විට ඊමේල් එක චෙක් කරන්න ඔයාගේ මොකද කම්පැනි එකේ රෙජිස්ටර් වෙද්දී ඔයා දීපු ඊමේල් එකට තමයි මේ හැමදේම එන්නේ. ගෙවිය යුතු මුළු මුදල ඔබගේ නම ජාතික හැඳුනුම්පත් අංකය දුරකථන අංකය දිනය අත්සන සටහන් කර මුදල් ගෙවීමේ
කවුන්ටරේ වෙත ලබා දෙනවා. හරි. මුදල් ගෙවීමේ කවුන්ටරේ වෙත ලබා දෙන්න. එතකොට ඔයා අදාළ තැනට ගිහිල්ලා ඔයා කියපුවා winwinlk කම්පැනි එකට එහෙමද winwinlk.com වෙබ්සයිට් එකට තමයි පේමන්ට් එක කරන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ කොහොමද පේමන්ට් එක වෙන්න ඕනේ කියලා. ඔයා අදාළ ෆෝම් එක පුරවලා ෆිල් කරලා ඊයේද කී ආකාරයට නිවැරදිද බැලලා හොඳට චෙක් කරලා ඉවරලා බාර දෙන්න. අනිවාර්යයෙන්ම ඕඩර් ID එක ඇතුළත් කිරීම මතක් කරලම සිද්ධ කරන්න. කෙවීම් කරන ලද රිසිප්පත bish@winwinlk.com වෙත ඊමේල් කිරීම අනිවාර්ය වේ. හරි. ඔයා ගෙවීම් කරන ලියනවාසේ ඔයා අර පුරණ ෆෝම් එක ෆොටෝ එකක් ගහගන්න. ෆොටෝ එකක් ගහලා ඕඩර් ID එක අතර සබ්ජෙක්ට් කියන තැනේ සඳහන් කරලා bish@winwinlk.com කියන තැනට ඊමේල් එක දාන්න. ඊමේල් එක දාලා ඉවරලා අදාළ රිසිප්පත ෆොටෝ එක ඇටච් කරලා ඉවරලා ඊමේල් එකක් එවන්න. ඉතින් ඒක තමයි කරන් තියෙන්නේ. ඉතින් මේකෙත් මෙන්න මේ විදිහට ඕඩර් කන්ෆර්ම් කරන්න පුළුවන්. ऑर्डर एक कंफर्म होना डर पास ही मैंने मैं भी दिए थे योर ऑर्डर हैज बीन प्लेस्ड और आगे ऑर्डर के देन ऑन प्लेस से लाती है ने किला मैं लकी लाती है ना इतिंग मैं भी दिए था माँ कार्ड पेमेंट एक भी दिए थे ये वाके में बैंक ट्रांसफर का भी दिए थे ये वाके में කාගීස් ෆැසිලිටි එකක් විදියට එහෙම නැත්නම් කාගීස් පේමන්ට් එකක් විදියට මෙන්න මේ පේමන්ට් තුන සිද්ධ කරන්න. ඉතින් හරි ලේසි. මේ විදියට ඔයාට ඕනින් ප්‍රොඩක්ට් එකක් මේක බයි කරලා පේමන්ට් එකක් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට ඔයාට දිනෙදා අවශ්‍ය වෙන ඕනෑම ප්‍රොඩක්ට් එකක් මේ හරහා මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට පේමන්ට් එක කරන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා.